ඉන්නට වඩා ඒතර වේදිකාවෙන් ටිකක් මෙහා පිහිටියේ. එතකොට එකපාරටම මේ රෝන් සහෝදරයාගේ හරියටම ගල මේ රැස්වීම භූමියේ ඉඳපු කෙනෙක් ගල ගහලා තිබුණේ. හරියටම කන්නාඩියේ මෙතන මේට ගල වැදුනේ. රෝන් සහෝදරයා සනීප නැතුව හිටියේ. ඒ කියන්නේ උණ ගැන්නලා වේදිකාවේ කතාව පටන් ගන්නත් ඉස්සෙල්ලා වමනෙත් දාලා තිබුණා. කැබ් එකකින් ෂොට් ගන්නවා තුනකුත් ගිනහල්ලා බෑවා. ඒ මැරේව අතරේ අපේ අය දෙන්නෙත් දාලා ඉන්නවා. ඒ දෙන්න දැන් කිව්වා මේ දුවකුත් තියෙනවා වේදිකාවටත් ළඟ වැඩි තියෙන. ඒක නිසා රෝන් සහෝදරයා නාවොත් හොඳයි කියලා ඒගොල්ලොත් කියනවා කියලා. ඔය කාලය තුල මේ චිත්‍රාංගනී සහෝදරීගේ මල්ලි කෙනෙක් හිටියා ලන්ඩන් වල. ඒ මල්ලි ලංකාවට එනකොට වෙඩි නවදින ජැකට් එකක් රෝන් සහෝදරයාට ගෙනල්ලා තිබුණා. මේ වෙදි නවදින ජැකට් එකත් ඒ වෙලාවේ කාර් එකේ තිබුණා. අතේ අපේ අයත් ගහනවා, අරගොල්ලොත් ගහනවා, ගල් යනවා, ඒ හැමතැනින්ම වේදිකාවට. ඒ දඩු වැඩ ගාලා ගල් වදිනවා. ඒ අතරේ මේ පොලිසිය එක පාටම රයිෆල් තුවක්කු අල්ලලා ඒ කාලේ තිබුණේ අර 3 North 3 රයිෆල්නේ වේදිකාවට වෙඩි තිබුණා. පොලිසිය. අපි දැන් බලන් ඉන්නවා ටීවී එක තියෙනවා. ටීවී එකේ ප්‍රේමදාස මහත්තයාගේ මුණ තියෙනවා. රෝන් සහෝදරයා එතනින් යන දෙසරිය මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තට යන ගමන් නැවතිලා කිව්වා ඔය මේ JR කියලා තියෙන කට හොල්ලන්න එපා කියලා ඒකයි වෙනි ශබ්ද වෙන්නේ කියලා. මීට කලින් අපි සංවාද දෙකක් ඔස්සේ උදේනි සමන් කුමාර මහත්මයාත් එක්ක කතා කළා. උදේනි සමන් කුමාර මහත්මයා කවුද කියලා ඒ නිසා අපි ආයේ අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය පිළිබඳ මේ තරම් සජීවී සාක්ෂි සහිත පුද්ගලයන් ඇත්තේ බොහොම අතලොස්සයි. ඉතින් මේ අපි මේ සංවාදෙන් මේ කතාබහ අපි නිමා කරනවා. ඒකෙදි අපි මුලින්ම උදේනි අයියේ යාපනයේ රැස්වීම පිළිබඳවත් මහියංගනයේ රැස්වීම පිළිබඳවත් මම හිතනවා ඔබට මතක රාශියක්ම ඇති. ඔබ සජීවී සාක්ෂිකරුවෙත් මේ රැස්වීම් දෙකම පිළිබඳවම අපි මුලින්ම යාපනයේ රැස්වීම ගැන කතා කරලා මහියංගනයේ රැස්වීමට එමුද? මම දේශකර්ම සංස්ථාව ඒ කියන්නේ ටෙක්ස්ටයිල් කෝපරේෂන් එකේ මේ දුලිරිය වැඩ කරනකොට යාපනයෙන් ආපු සහෝදරයෙක් හිටියා සේ ආර් සිංහමාපානර් කියලා. ඒ සිංහමාපානර් කියන සහෝදරයා අපි දේශපාලන වශයෙන් දිනාගත්තා. ඊට පස්සේ තුල්හිෙන් අපි එළියට ඇටලා ගියාම සිංගාපාර සහෝදරයා තව ෆුල් ටයිම් වැඩ කරා JV එකට. සිංගාපාර යාපනයේ තමයි ෆුල් ටයිම් වැඩ කරේ. පූර්ණ කාලිකව ජනතා විමුක්තිරණේ වැඩ කරා ආර් සිංගාපාර කියලා මේ චුන්නාකම් වල සහෝදරේ. ඒතකොට යා මැදිහත් වෙලා තමයි 1979 ඉතර ඔය යාපනයේ රෝන් සහෝදරයා සහභාගී වෙන ප්‍රසිද්ධ රැස්වීමක් තියන්න සංවිධානය කරේ. ඒ රැස්වීම සංවිධානය කරාම ඒකට විජේර සහෝදරයා යාපනය යන. එතකොට අපිට ප්‍රසිද්ධ රැස්වීමක් සඳහා යාපනය යන පළවෙනි අවස්ථාව. දොරේයප්ප ක්‍රීඩාංගණයට වීරසිංහ හෝල් එකට ඉස්සරහ පිට තියෙන පිටරිය තමයි රැස්වීම තිබුණේ. එතකොට මමත් කොළඹ ඉඳලා අපේ වෘත්තියාංශ පිරිසකුත් එක්ක ගියායි. ඒ අපි ගිය කෝච්චියේ විජේ සහෝදරයා පස්සේ ඇවිල්ලා තිබුණේ එයාගේ මස්සිනා වෙත දොස්තර චන්ද්‍රපනාන්දුත් එක්ක. එයාගේ වාහනේ තමයි රැස්වීම දවසේ ඇවිල්ලා තිබුණේ චන්ද්‍රපනාන්දුගේ. එතකොට මේ යාපනයේ රැස්වීමේදී මේ ඒ රැස්වීම දන්නේ දැනට සමහරවිට දකින්න පුළුවන් පස්සේ කාලෙක නිකුත් වෙච්ච මේ වීඩියෝ පටි තියෙනවා. ඒ රැස්වීමේදී දැන් රැසීමට බලාපොරොත්තු නැති තරම් ලොකු සෙනඟක් ආවා. ඒ යාපනයේ පොඩි බබෙක් කතා කරා මේ ඒකට සහභාගි කෙරෙව්වා. අනිත් අය ඔක්කොම හිටියේ යාපනයෙන් අඳුරගෙන ගත්ත සහෝදරු තමයි හිටියේ. බබෙක් කියන්නේ පොඩි දරුවෙක් කතා කරා හිටියද මල්මාලයක් දැම්ම විජේ සහෝදරයාට. ඊට පස්සේ දැන් රැසීම ගොඩක් සෙනඟ ඉන්නකොට මේ රැසීම දැන් වෙනත් යාපනයේ කතිකයෝ කතා කරද්දී මේ මම අර සිංගමාපාණේ සහෝදරයත් එක්කලා ටිකක් උස් බිමක් වාගේ දිවිච්ච තැනකට ගොඩ වෙලා සෙනඟ දිහා බලන් හිටියා අපි දෙන්න. එතකොට හුඟක් අය යාපනයේ රැසීමේ ඉන්නේ. සමහර අය මේ පිටණිය විශාලයි බයිසිකල් එකේ ඇවිල්ලා බයිසිකලෙත් ඇඟ ළඟ තියාගෙන තමයි රැසීම බලන්නේ. එහෙම. එතකොට මේ රැසීම දැන් මෙලා හවස පටන් ගත්ත රැස්වීම යාපනයේ ලොකු ජනගහනේ මට මහමාරා තව සිද්ධියක් මතකයි. අපි එතන ඉන්නකොට දැන් මේ රැස්වීමේ විශාල පිරිසක් ඉන්නවා. ෆුට්බෝල් මීටින් එකක් ඉවර වෙලා ඒ වගේම විශාල පිරිසක් පාරෙත් ගියා. ඈතින් පාරේ යනවා පේනවා මහා සෙනඟක්.
Football match bicycle Mitin tawedi la mei ka kedi la nalala tuwale na. I gala wadi na kota ma ita na hita pu mei arak shawata ma gila ngama hita pu ma tara mari kia saudara rona saudara pera la gina bima wahagata. Ita iting hima mei wuni ita i kana hima para pera la gana pera lu gana wahagata ra pasi tama ya ina gita la lepi la gana ma kata kara ne. Ita kota mei. Iduana itu pasti apa hubungin dressingnya ada atau terlibat itu ada ayah orang kayaknya senegal. Ayah senegal itu pasti tamai jadi saudara orang nalarin leberi beri orang apa janda itu nih wiplay ya pratipati perkasanya kia na ikara gina pratipati kengi ke bahasa apa dimana pratipati ya. Ewa kanan itu kota demi gal gahuai kira saya kaitan alang hiti ada orang saudara kue ya teh anarin dek ya. Kiyala mut batse passe sawena balanakota eka me kolambin gihipu kene selusum karala kara kene ka tamai bak thirane uni yapane kawurwat ehema yana ekeni vijay vidiyata yapane thi gal gahala elewwa kiyala me patthara siras dala araganna tamai karala thiyenne mut etana ilangata den malli magen hasita malli ahanne ara mahiyangana rasime kathawane mahiyangana rasimak tu rasime prashne thune e kale den me Anit desa pahal paksa kohamari prajatantrawadi wa jarata ekti perunana desa pahal ni karna wate ikolang icara me satu takna hai satu rana etini sata ma ilang ada deng samahara matu wecha eksat jati paksa desa sambanda merah piri merah mantri guru hitia ikolang ge mula kanduru wage ipradesa tiaga ne hiti kaya kira ya mahin so mela wina kato wate hede desa pahal ni karna ni dudain ne. Itu kalau eva kita mau sih, jadi sih negri ratna meh, mahiyangga nih, mana kartu ada desa panik karena itu, nah, makanya Sri Lanka ini daspakse, naik ikut tuh ya bangun dah hati tuh udah tegin hala maralati, maralai kali nado ikut tipu. Itu kalau Sri Lanka ini daspakse ada karena itu, nih, bibile dharma das bandar teh, makanya anit naik kartu atau ada karena desa panik itu, anit naik itu yurto, makanya prajatantra wadi itu ada karena itu dah ini nih, ini kali aktif nih. Itu kan mahiyangan itu tim dia itu yang berada kerana ini dia ni nahan kira. Itu pasti madhyama kami tu esok aja di orang saudara ini Badulle district kita mahiyangan itu ini Badulle district ni lekam saudara itu madhyama karya sabuk ya. Tapi apa Badulle asyik kerana mangen nama malih dagang nukuk kira mangen nama mai kira. Itu pasti ini Badulle anak mahiyangan ini asyik mana orang ikat ya. Itu kan mama menolakkan distrik kelekam hati 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 ini paksi, mama dah kata resim kipiak mana menolakkan, itu kan, belawaya menolakkan bibila tuna, itu kote itu kalim dah sehat aja villa bibila resim atau resim kata keran anti mati kuni, itu pasi api nataruna re, akhirnya angkum berkilah. Ridhi mali ada gitu yang akhirnya kumpulin natural villa pahu ada udah tamai mahiyangan resmi matian mahiyangan resmi mati yang nakila gahapus yang poster galau lah tiguna itu pas pahu benda mahiyangan habis jevi roba matanya awal dah masih kira tapol liyala sampurne mati guna itu pahu benda ini ibat sampurne ngai tara galau makalah tiguna ter resmi mati yang anu dengen, namun pola bumi market teka gawe, podi dak menggolang resmi mati badulle katiti aranti buna. Ini badulle kau rute, hoi nawa igolang. EVP kara nih kau dekira kau rute nih. Hoi agan nih betau minna terhas gatau ini bayi. Abi tuh nih babar sapu kekini kapi teka sambandan lagi ya sambandan lah me. Inne bau kau rute dan nih ya bayi bayi me hima dengan katut nih ya teve nama merah prahara ille we nani sa. Kuhmari
අනිත් ඈත ගම් කීපයක වැඩි සංවිධානය කරලා එකපාරට ගෙනහලා රැස්වීම මේ ස්ටේජ් හයි කරලා රැස්වීම කරන්න තමයි තීරණය කරලා තිබුණේ. ඊට පස්සේ දැන් අපි උදේවරුේ ඇකිරියම් කුමරේ ඉඳලා වාස්තිල කරත්නයි මහින්ද පතිරණයි දෙන්න ආවා රැස්වීම වැඩවලට දෙන්න මොටර් බයිකේ ආවා. ඇවිල්ලා වැඩේ පටන් අරගෙන අපි එහෙන් විජේ සහෝදරයා එක්ක ඉනකොට මේ දඹාන හන්දියේදී හම්බ වෙන්න අරගොල්ලන් මේ පණිවිඩ කරේක තෙන්ට එන්න කියලා කිව්වා. එහෙම කියලා තියෙද්දී දැන් දඹානට ආවහම මේ අපි දඹානට එනකොටම අරහෙන් මොටර්සයිකලින් වාස්තිල කරත් නැහැ ඉල්ලා කිව්වා රැස්වීම කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අපි රැස්වීම කරන්නම් සහෝදරු කොළඹ යන්න කියලා. ඒ කියන්නේ ඒ තරම් මේ තර්ජන වැඩි මැරියොත් ඉන්නවා ඔය ලක්ෂ්මන් සේනවිරත්න මේ මේ සීපීජී සේනරත්නගේ පුතා ඒගොල්ලෝ කැබ් එකකින් ෂොට් ගන්නවා තුනකුත් ගෙනල්ලා බෑවා ඒ මැරේව අතරේ අපේ අයත් දෙන්නෙක් දාලා ඉන්නවා ඒ දෙන්න දැන් කිව්වා මේ දුවකුත් තියෙනවා වේදිකාවටත් ළඟ වැඩි තියෙන්නේ ඒක නිසා ඕන සහෝදරයන් ආවොත් හොඳයි කියලා ඒගොල්ලෝ කියනවා කියලා. ඊට පස්සේ දැන් අපිට කියලා සහෝදරු ඔහම යන්න කියලා කිව්වට ඇයි යන්නේ අපි රැස්වීම කරන්න යාවේ රැස්වීම කරන්න නැතුවම යන්නේ නැහැ කියලා ඕන සහෝදරයා කිව්වා. පස්සේ ආගිමන් දෙකක් ගියා. ඊට පස්සේ ගමනායක සහෝදරයාත් කිව්වා මේ සහෝදරයා යන්න මං වාස් එක ගිහින් රැස්වීම කරන්නම් කියලා. ඒකට රෝන් සහෝදරයා කිව්වා නේ යන කෙනෙක් යන්න කොළඹ මම යන්නේ රැස්වීමට කියලා. ඊට පස්සේ කොහමරි හායින යම් කරලා යමු එපාර රෝන් සහෝදරයා කිව්වා මේ අපි දැන් කතා කරලා යන්නම් බදුල්ලේ සහෝදරු ඇවිත් ඉන්නයි කවුරුත් මැහියංගනින් අයින් වෙනකන් මේ පරිස්සම් වෙන්න ඒගොල්ල ගැන බලන්න එහෙම කියලා මේ බයිසිකලේ ඉස්සරහ වෙලා ගියා අපි ගියා එහෙම. ඊ යන කිසෙල්ලා මේ කාලේ දැන් ඕගොල්ලෝ යන්නේ මෝටර් රථයක කාරිකේ ඉන්නේ ගමනායක සහෝදරය ඉස්සරහ සීට් එකේ ඉන්නවා මායිරෝන් සහෝදරයයි සෑම් සමරසේකර කියලා නේවි එකකින් ආපු සහෝදරයෙක් හිටියා පක්ෂියේ මේ මාලිගාවත් එක්කෙනෙක් එයා ආරක්ෂාවට හිටියි. ඉතින් අපි තුන්දෙනා පිටිපස්ස සීට් එකේ ඉන්නවා ගමනායක සහෝදරය ඉස්සරහ සීට් එකේ. ඔය කාලය තුල මේ චිත්‍රාංගනී සහෝදරීගේ මල්ලි කෙනෙක් හිටියා ලන්ඩන් වල ඒ මල්ලි ලංකාවට එනකොට වෙදිනවදින ජැකට් එකක් රෝන සහෝදරයාට ගෙනල්ලා තිබුණා. දැන් මේ වෙදිනවදින ජැකට් එකත් ඒ වෙලාවේ කාර් එකේ තිබුණා. සෑම් මතේ තිබුණා. පස්සේ මේක ඇඳ ගන්න කියලා කිව්වා රෝන සහෝදරයා කිව්වා ඕක ඇඳලා දාඩි දාන්න ඕක ඇඳලා බෑ කියලා. ඒ පාර මං ජයරත්න කියලා ගම්පහ සහෝදරයෙක් තමයි කාර් එකේ ලෙම්බේ මම ඩ්‍රයිවින් කරේ මං කිව්වා ජයරත්න මල්ලි අදින්න එපා කාර් එක මේක ඇඳ ගන්නකම් කියලා. ඊට පස්සේ දැන් කාර් එක නතර වෙලා තියෙනවා ජයරත්න යන්නේත් නැහැ රෝණ සහෝදරය මේක අඳින්නෙත් නැහැ. ඊට පස්සේ මේ එයා නිශ්ශබ්දව ඕක ඇඳලා බෑ කියලා කිව්වා මම කිව්වා නෑ අඳිම කියලා පස්සේ ටික ගලවලා අරක දාලා ගෙට ගැහුවා මායි සෑම් දෙන්න දරුවට ගාලා හයි දාගත්තා. ඊට පස්සේ ආයි කමිස්සි දාගෙන ගියා. රැස්වීමට ගිහින් මේගොල්ලෝ ප්ලෑන් කරලා තිබුණේ හිතන්නේ නැති විදිහට කඩ දෙකක් අතර පොඩි ඉඩක් තියෙනවා ඊකස්සේ කාර් එක රින්ගවල වේදිකාව ගාවටම ගන්න. දැන් මේ ගොල්ලෝ බලන් ඉන්නේ කොළඹ පැත්තෙන් එනකන් විදිහට. අපි එන්නේ මහියංගනේ පැත්තෙන්. හා හා. ඉතින් එහෙම කළා දැම්ම. ගිහින් දැන් රෝන් සහෝදරය කතා කරන්න පටන් මේ එකපාරට වේදිකාවට නැගලා චියර් එක එනකොට ඔන්න හෝ අලගල් ගහන්න පටන් ගත්තා. අර අපි දැන් වේදිකාව උඩ. එතකොට කට්ටිය පල්ලෙහා ඉඳලා හෙල්මට් කීපයක් උඩට වීසි කරාව. දැන් මම හිටියා වාස් හිටියා සෑම් අපි මහින්ද පතිරණ ඔය කීප දෙනෙක්ම වේදිකාව උඩ හිටියා. ඔව්. රෝණ සහෝදරය කතාව පටන් ගන්න. ඔව්. එතකොට කතාව පටන් ගන්න විතරයි ඔක්කොම හයි කූල් ඩවුන් වෙලා දිනිසු රැස්වීම අහන් ඉන්නවා. මහියංගනේ මිනිස්සු. ඔව්. එතකොට ආපහු කොහෙන් හරි කවුරු හරි කියලා ආයි මැරයෝ කෑ ගහන්න පටන් ගත්තා. පොලිසිය පස් 10 දෙනෙක් විතර හිටියේ ඒ 10 දෙනා හිටියෙත් මැරයෝ ගාවම. ටික වෙලාවකින් මේ හෙල්මට් දාන්න දුන්නට රෝණ සහෝදරය ඒක දාගත්තේ නැහැ. මම හෙල්මට් එක දික් කරාම අතින් ඔහම කරගෙන යා සාමාන්‍ය විදිහට කතා කරනවා. ඒ අතරේ පොලිසිය දැන් මේ හින්නට අපේ අයත් ගහනවා අරගොල්ලොත් ගහනවා ගල් යනවා හැම තැනින්ම වේදිකාවට. ඒ දඩු වැඩ ගාලා ගල් වදිනවා. ඒ අතරේ මේ පොලිසිය එකපාරටම රයිෆල් තුවක්කු අල්ලලා ඒ කාලේ තිබුණේ අර 3-3 රයිෆල්නේ වේදිකාවට වෙඩි තිබ්බා. පොලිසිය. ඒ කිය අපේ අයත් ගහනවා නේද? පොලිසියෙන් වේදිකාවට වෙඩි තිබ්බා. ඊට පස්සේ බෝපගේ සහෝදරයා පස්සේ කොළඹාවට පස්සේ ලියුමක් ලියලා පොලිස් පත්‍රයක් දුන්නා මේ රැස්වීමට වෙඩි තිබ්බේ පොලිසියෙන් කියලා. ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියලා පරීක්ෂණයක් කරේ නැහැ. ඊට පස්සේ කොළඹ කරන රැස්වීම වලදීත් රෝණ සහෝදරයා වේදිකාව පොලිසියෙන් මහියංගනේදී අපිට වෙඩි තිබ්බා කියලා.
Nuut mi rozare ko mi ko hitare mi hian de be api an nuut mi mahi mi ko mi kolam bani kia hitare bade daga tukua tina kia. Ite pasi mi gama ite pasi kaurut kiba deng a apa hut yan nuut api sina gama resi ma meddi. Resi ma pulka chal de lati. Ite kuta ai deng uka seta wahani gini an namata be kira jairan de kia. Be ai deng yan nuut nama mi apa hut mi harwan jairan mali harwan de kila ma kia. Ite pasi Kolombia na misa kohi gihing hari ana odi kia. Ita pasi ai kahari kahari wala, apa hu resima wali kota resima ika ma hul jahari akwila. Dai ika me adder tamai kahari kia ni dengi ipare, isila re hura pare king wedi kau bidi pasi digi. Dengi ika bidi pasi kia kato tandung kundung na kato tita gana beri una me yan ni ipiri sekia. Dona saudara ai me kan dai mai me yan ni kila pi tena katerima, api ai dekka gama pari dehe dua. Hasil kahara api wangu dahate ni wangu hari itu gihil lah na okuman awat telah arah ke galon kota rawan saudara dadi nala hiti arah jaket dekat galawala itu pasi ayeng kokhan telah okuman hi nawi nawi misalkan ini ayeng si dia kan kata kerit na ini kebohong saman ini dia gya asu tu ne kalu juli udah ni ayeng tawat tiran atma ke sidui mak අසූතුනේ කළු ජූලියත් එක්ක පක්ෂය යලි තහනම් කරනවා. ඒ තහනම් කිරීමෙන් පස්සේ උදේනි අයියගේ ජීවිතේ ගත වුණේ කොහොමද? අසූතුනේ පක්ෂය තහනම් කරනකොට මම ගාල්ල දිස්ත්‍රික්කයට ඇවිදින්නා ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩ බාරව තමයි පක්ෂයේ හිටියේ. එතකොට ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන 10ක් තිබුණා. ඒ ආසන 10ේ දේශපාලන කටයුතු කරමින් හිටියේ. ඊට පස්සේ මේ කළු ජූලියත් එක්කලම මේ තවත් ප්‍රශ්නයක් තිබුණා දැන් ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සභාව මැතිවරණයට අපි ඡන්දය ඉල්ලලා තිබුණේ අපිට ඒ අවස්ථාවේදී දිස්ත්‍රික් සංවර්ධන සභාවට ලයිනර් ගෝපගේ සහෝදරයා ධර්මදේ අසජයසිංහ සහෝදරයා මම එහෙම අනුපිළිවෙලින් ලැයිස්තුවක තමයි ඡන්දය ඉල්ලලා තිබුණේ පස්සේ කාලෙක ලයිනර් ගෝපගේ සහෝදරයා පක්ෂයෙන් ඉවත් වීමත් එක්කලා අපිට ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන දෙකක් දිනලා තිබුණා ඒ ආසන දෙක අනුව ඊළඟට මේ අවස්ථාව ලැබුණා මට ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සභාවට යන්න. එතකොට නමුත් පක්ෂය තහනම් කළා. ඒ එක්කලම අපහු මම ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සභාවට සම්බන්ධ වෙනවත් එක්කලම මට අනිත් පැත්තෙන් පක්ෂය පැත්තෙන් පැවරිච්ච වැඩි වුණා මම පක්ෂයේ කෙලින්ම වෘත්තීයංශයේ බාරව කොළඹට කැඳෙව්වා. ඒ අනුව මම කොළඹට ගිහිල්ලා ඊට පස්සේ කොළඹ නතර කොළඹ ඉඳගෙන රටේ හැම දිස්ත්‍රික්කයකම පක්ෂයේ වෘත්තීයංශයේ බාරව වැඩ කරා. ඒ වැඩ කරද්දි තමයි මම මේ රෝහණ සහෝදරය හම්බෙන්න කැලේට ගියේ. ඊට පස්සේ ආපහු ඒ වැඩ කටයුතු කිරීමේ යන අතරේ 83 එතකොට 84 ඊළඟට 84 85 දෙකම මේ වැඩ කටයුතු තමයි මේ කරන්නේ. එතකොට මම ওই කාලය තුල මේ කොළඹ ඇනෙක්ස් එකක පදිංචි වෙලා හිටියා කිරිපත් ගොඩ. මම ලංකාව පුරාම යන නිසා මේ ඇනෙක්ස් එකේ ගෙවල් හිමියෝ දැනගෙන හිටියේ මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙක් කියලා. එතකොට මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු තමයි මම ගිහින් කියන ඊයේ පොළොන්නරුව ගියා කියලා කියන. ඇත්තටම මම පොළොන්නරුව ගිහින් තමයි එන්නේ. නමුත් මම කියන්නේ මේ ඒගොල්ලෝ හිතන්නේ මම පොළොන්නරුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩට ගියා කියලා. ඔය විදිහට වැඩ කරමින් ඉන්න අතරේ ඒ කාලේ අපි දින යොදාගෙන තමයි හම්බ වෙන්නේ මේ අපේ වැඩ කටයුතු වලට මෙහෙයීම් වලට සුමිත් අතුකොරල සහෝදරයා පීදාස රණසිංහ සහෝදරයා එහෙම කට්ටිය මේ අය මුණ ගැහින් යොදාගත් දිනවල මට මතකයි 1985 අග හරියේ දවසක දැන් රෝහණ සහෝදරයා කැලින් ගියාට පස්සේ සම්බන්ධකමක් මට තිබුණේ නැහැ එතකොට 85 දවසක මම එතකොට සුමිත් සහෝදරයා නතර වෙලා හිටියේ පක්ෂ දෙයියා දේශපාලන මණ්ඩල ඉදිරියෙන් ඉන්න ප්‍රධාන වගකීම් පක්ෂ සංවිධායක හැටියට හිටියා මේ වැඩ කළේ එයා නතර වෙලා හිටියේ මේ කොට්ටාවේ හොරණපාරේ ගෙවල් කීපයක් පල්ලෙහාට වෙන්න ගෙදර කැනෙක්ස් එක
mama sama harda solte di yoda gata dina walate gihila ya hambela ya ikata dawasak asupaha awasani tera dawasak hehe mama sumit sawadari hambeni gedete gihila api dina kata kerame nindati re darani pate wese darani pate wese me dorote gahana wae me dorote gahana wae wara gana lin signal ika tino ika udikila ikingi adena gano dan mama gahana mama nang ya hemo ika sambandakan tiyanne tiyanne ma vruttiyase mamai hema kipa denek ek api tattu karana wara karana anuwa tamai hada denaganne me ahawala yewith inne kiyala etukota tattu dena wara karana anuwa e aika paata hina wela kiwwa me ona hoyege yaluwek ewillla inne kiyala e bara mama yaluwek kiyenakota mama yamalath nikan therena ya kiwwa widihena rona sawudura tamai ewillla inne kiyala divasindara yalla balanawada etukota me mulla ankama rona sawudura hoyenawa Tuan saudari api tawa saudari ke ke bawah saya kali ya illa tipi ikan aku dona sungguh gede te itu pasti me mat me itu pasti ah malah tin noni kila mana kata kata udah itu ikamang ini nanti mata hita te lu ini hemu kedai kolam bawa me mama dan no kolam bawa orang saudari aku ini me ke barapat lah kama itu kote namun tuan saudari ada ikan ganak nih ya hina me kata kara apa ya ma ika kiwa api gihila andra pogi soka samurota tasanti la ya kiwa ika ni hari itu meida tama yuri andra pogi na rusia we me hitepu me rusian janadi pati neti wela tim ya ika yuri andra pogi samani honda radical lik kini kwasi tama ika sidda tron saudri ata ara bicycle ipa tu yalu ada kiel tino ika tasangkara ni andra wana kiel lagi so potat dala tino ni imbasi ika gihila pasti ya lu aja kita adi madikar lagi tuh nanti dia sahodre apa ini sahodre ya me mehatek di itu aja kewister kiu di luar sahodre apa di itu ya gihil lah me ini me Rusia nu tanah pada karya alih terus itu nih me mah kolam berflower road dek dana teh me balas aktif amatnya sih tino ada produk me ladies college jek itu gate tuh anit berarti ya, mungkin demi mulu kalau mau bayar di rumah saudara atau mau saya kelim bayar, me tanah pasti karya dia tuh udah gila, di peta balala, ne rumah itu jadi kelas sangkaran atau ne, me Rusian bahasa wing me sopan ini Delhi ya lah, asalnya kan lah ekam wingnya bilang bicycle yang awak itu, ini kota bicycle itu nene, arah saudara tik. Polisi yang kayak gaya lagi, namun bicycle itu nanti lok-lok koi naik, mati dulu arahnya mian bilas sangkaran ini kakak, mian bicycle ya, ini kas sangkaran ya, ini yang dekil ya arahnya, itu ya ani peti nawat tangi dera bicycle ini, me nading gat, kemarin itu nasi sangkaran ya, ini lagi, me awi kila mai ke istri itu dah kiu, ini tamai mana itu pasti mana orang saudara hambo ni nih, hambo itu awasan, awastawa, itu pasti banyak kerupuk kali itu lah hambo ni nih. Udenya ini mata pedi badah kiri mak kerana awasara denna, oya hamba becca awasan nawastaive, rohne vijevi rage kisima cakitayak bayak anagate pili bandha avinishchita kamak eva ge hengi mak hemanatam prakashanya kohutuling udenya ini dekki nedde. Heman bayak mana matni sama heman develaime heman develaime, ah, I mean, tiennye wedakaran kini katamai orang saudara kian. Dan hidup kevalolai ini sahut ruki ya na hidup kevalolai ini na ya, itu apa? Igolang ke nidahas dawas awa ham, me gila dem ya, soal saudara itu ada ya tinggu me pipeline ni kita kata tiela ya ini section ni kita katakan apa pulua? Ini itu ni katakan kan telefon ni kita katakan oke tuan ikut kian, ini telefon ni kita katakan na tengen orang tengen terkalah tiela kiuwa ham me apa ya na gila saudara heita ni release seketika ni heita kira kira apa? Gihilai ting muka dekaran ni kira apa? Gamai gihilai itu pasti ting desa panen ada kan nak kira apa? Gih gihing gih nani me gih mohon ting dalam ada keran ni kira kira. Apa me kekeran nol kira ting? Di gurta me hamai hambec cewelawe mana tahan ni pergatiya. Sangidan ni ada orang tu minisus muka dekian ni minisus sangidan ni wena mana? Kian perima dawasi perima kali itu lama paksiya gudan lagi masan dah ada keran lagi ni kata me kian. Ya erin ni mana? Ia mungkin apa erin ni? Tiap si hari ni rata itu turu ya hamad diak mungkin. Mata mata kayak saya, jangan di pati berani, bila abe
mama manaragala indadi rawana saudara kata ke rawana kata wenne oy me udini mal inna dihata yan janada kusbat pala ahanna kiyala etoda mama lesti karala thiyena kohe hari siyamala anduwe oy athule kohe hari athule gamaka ape saudareke gedarak ekatharayak api siyamala anduwe ape saudareke gedara tamai me me janadhipati warana pratibala ahanna lesti karala thiyune etoda yage gedetta athulen kale thiyena tawath yala ayya kiya ඒ ගෙදර දැන් නිදාසි ගියාම ඉන්න පුළුවන් වර තමයි. හැබැයි මුළු මොනරාගෙන කවුරුවත් දන්නේ නැහැ මෙහා ඇවිල්ලා ඉන්නවා කියලා. පෑනෙන්නේ. ඒ ඇවිල්ලා එතකොට ඒගොල්ලෝ අපේ පාටි පෙස්ට් එකේ මේ මුද්‍රණාලයේ කොහිලවත් තිබුණු රූපවාහිනියක් ගෙනihin තිබුණා එහේ. රූපවාහිනිය බ්ලැක් ඇන් වයිට් රූපවාහිනියක් ඒ කාලේ ඒකද රූපවාහිනිය දැම්මම පින්තූරේ පෙන්නලා තියෙනවා මේ ප්‍රේමදාස මහ අගම ප්‍රේමදාසගේ මූණ තියෙනවා කතා කරන්නේ නැහැ. Ekeni ini rupa ini terakhir tienni ini saya hanya bilang apa yang akan ini ini golongan ini technical problem. Itu ini pasti ini apa yang dengan barang ini no TV ke tienno TV ke pemandu asma dia ke mau nanti no ron saudara itu nih yang desa ini mepetri yang kemarin yang itu lagi juga oh ya me JR kira tienno kata holland di pagi lagi kayu ini sabdo ini juga. Eki. Itu lah dengan ඊට පස්සේ ওই කාලය තුල මට හම්බුනේ නැහැ මම 85 86 ලබනකොට මම ඒ වෙනකොට මම විවාහ වෙලා හිටියේ මට පුතෙකුත් හිටියා ඒකත් එක්කලා මම මේ මගේ පුද්ගලික වැඩ කටයුතු වලදී ආපු ප්‍රශ්නත් එක්කලා මම මේ 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 මට්ටමින් දේශපාලන වැඩ කරන එකකින් ඉවත් වුණා ඒ කියන්නේ ක්‍රියාකාරී මට්ටමින් ඈත් වුණා දැන් ක්‍රියාකාරී මට්ටමින් ඈත් උනත් උදේනි අයියේ ඔය මේ ඊට පස්සෙත් යටිබිම්ගත ජීවිතයක්ද ගත කරන්න උනේ නැත්නම් සාමාන්‍ය ජීවිතයට එන්න අවස්ථාව ලැබුණද සාමාන්‍ය ජීවිතයට එන්න සාමාන්‍ය යටිබිම්ගත ජීවිතයක් ගත මම කොහොමවත් ඒ වෙලාවේ පක්ෂය තහනම් කරලා තිබිච්චවල මම කලින් වැඩ කරපු වලත්වල වැඩ කරන්න ගියේ නැහැ මොකද 89 ඊට පස්සේ 89 භීෂණේ ඇවිල්ලා ගොඩාක් අය මේ වුණා මම මේ වෙනම ප්‍රදේශයක තමයි හිටියේ. එම් මේ සාමාන්‍ය වැඩක් කරගෙන හිටියේ අර එහෙම එහෙම තින්දැද්දී නේ. නමුත් මේ කොයි විදිහකින් හරි මේ 89 රෝණ සහෝදරයත් අත්තනංගුවට අරගෙන ටික දවසකට පස්සේ මේ මාව අත්තනංගුවට ගත්තා. අපි මේ එතෙන්ට එමු උදේනි අයියේ ඊට කලින් රෝහණ විජේවීරව අත්තනංගුවට ගැනීම සහ ඔහුගේ ඝාතනය ඔබට ආරංචි වෙන්නේ කොහොමද මොකද හිතුනේ වෙලේ ඒ වෙලේ මේ කියන්නේ මා ඔය සිද්ධි වෙනකොට අපි හරි අමාරු ජීවිතයක් ගත කරේ කියන්නේ කොයි වෙලාවෙ කොහෙන් අනතුරු පාත් වෙනවද දන්නේ නැහැ ඉතින් එහෙම එමින් ඉන්න ඔය වෙලාවක ඔය ඒ අතරේ මට සමහර වෙලාව අවස්ථාවල පීදාස රණසිංහ සහෝදරයා හම්බුණා මම ඒ සහෝදරයා කිව්වේ මේ අතුකෝ තුමිත අතුකෝරල නැති වුණා කියන ආරංචියත් මට සුමිත් පීදාස රණසිංහ සහෝදරයා තමයි කිව්වේ. එතකොට මම ඒත් එහෙම වෙලාවෙම ඇහුවේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ බරපතල විදිහට තියෙනව නේද කියනකොට එයා ඒක සමහරවිට ඒ තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා කියන වගේ අදහසේ තමයි හිටියේ. ඉතින් ඔහොම ඉන්න අතරේ දවසක තමයි එකපාරට ඔය 89 මේ නොවැම්බර් 12 වෙනිදා රෝල් සහෝදරයා අත්අඩංගුවට ගත්ත අය නැති වුණයි කියන කාරණේ මේ දවස්වල ඉතින් එක ඇත්තකින් බැලුවහම අපට නිවැරදිව ලෝකය දකින්න නිවැරදිව ලෝකය තේරුම් ගන්න මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අපේ අධ්‍යාපනයෙන් අපි නොලබපු විශාල දැනුම් සම්භාරයක් අපිට කාන්දු කරපු ඊළඟට අපිට හම්බෙච්ච උදාරම සහ හෘදයාංගම මනුස්සයා ඊළඟට අපිට හම්බෙච්ච ඍජු සහ එඩිතර නායකයා ඉතින් ඒ කාරණාත් එක්ක මුළු ලෝකෙම දෙපාමුල කඩාවැටෙනවා වගේ ඉතින් හැඟීමක් තමයි ඒ වෙලාවේ ඇති උනේ. ඊට දින කීපයකට පස්සේද උදේනි අයව අත්අඩංගුවටපත් වෙන්නේ. ඔව්. මම දෙසැම්බර් මාසේ එනකොට මාව අත්අඩංගුවටපත් වුණේ. ඊට පස්සේ මේ මත්තේගොඩ කැම්ප් එකේ තියුණු කඳවුරේ හිටියේ වෙනකොට හැබැයි හුඟක් පක්ෂය මේ ඉස්සරහා හිටපු හුඟ දෙනෙක් මරු මේ ඝාතනය වෙලා තිබුණේ. ඒ කඳවුරේ කොච්චර කාලයක් වගේ හිටියද? ඒ කඳවුරේ මේ ඒගොල්ලන්ගේ කටයුතු අවසන් වෙනකම් වගේ ඉඳලා තමයි විද්‍රෝහ වුණේ. කට්ටිය ඒගොල්ලෝ ඒව අවසන් කරේ. නිදහස් කළේ ඔය. ඉතින් ওই කාලේ මට ওই බොරැල්ලේ කනත්ත බාරව හිටපු මේ ගුණතිලක මහත්තයා මායික කිව්වා
ඉතාම සංවේදී කතාවක් ඒ කියන්නේ දැන් රෝන් සහෝදරයා ගෙනහලා කනත්ටි නැති කරා විතරක් මේ පුළුස්සල දැම්මා විතරක් නෙමෙයි ඒ මාස ඒ අවුරුද්දෙම එක 75කට වඩා මේ තරුණ ළමයි කනත්තර ගෙනහලා මේ මරා දැම්මා කියලා කිව්වා. එතන තිද්ද වෙච්ච දේ තමයි මේ මේ ගුණතිලක මහත්තයාගේ ක්වාටර්ස් එක තියෙන්නේ ජයරත්නමල් ශාලාව ගාව පාරෙන් එහා පැත්තේ. ක්වාටර්ස් එකට පොලිසිය හරි හමුදාවේ හරි නිලධාරිය ඇවිල්ලා මෙයාව අරන් යනකොට හමුද මේ කනත්තේ ඇතුලේ මේ හිටගෙන ඉන්න බලාගෙන ඉන්නවලු මේ මේ අර පුළුස්සන වදක මේ උඳුන උඳුන අරිනකන් මේ පොලිසියයි අර මරන්න ගෙනාපු ළමයි. ඒ මරන්න ගෙනාපු ළමයි හතර දෙනා පස් දෙනා තුන් දෙනා ඒගොල්ලෝ බලාගෙන ඉන්නවලු මෙයා මේ එනකොට කවුරු හරි නිලධාරියෙක් ගිහිල්ලා මෙයාව අරන් එනකොට ඊට පස්සේ මෙයා බලන් ඉඳද්දී ඒගොල්ලන්ට මේ වෙඩි තියලා දැම්මා වෙඩි තියන්නේ හැබැයි එහෙම එහෙම අය මුත් එයාට කලත්ෙන් දීපු දීලා තිබුණු නියෝගය තමයි කොළඹ නගර සභාවෙන් දීලා තිබුණු නියෝගය තමයි ඒගොල්ල එක කතා බහකට වැඩේ මේ පැටලෙන්න යන්න එපා ඒගොල්ලන් ඉල්ලන ඕනම වෙලාවක යතුරු දෙන්න කියලා. ඊට පස්සේ එයා වෙනම රෙජිස්ටරයක් පවත්තන් ගියා කිව්වා එහෙම මරණ අයට. ඒ මරණ අය ඒ රෙජිස්ටරේ 75ක් විතර ඒ අවුරුද්ද ඇතුළත ලියවිලා තිබුණා කිව්වා. එහින් එකක් තමයි රෝණ සහෝදරයා. එතකොට ඒ වගේ ඝාතන වැලක් ඒ වකවානුවේ සිද්ධ වෙලා තිබුණා. ඉතින් උදේනි අයියේ අතීතයේ ඉතා වැදගත් සිදුවීම් රසක් උදේනි අයියා අපිට හෙළි කළා. මේ සංවාදයට අවසානයක් විදිහට වත්මන් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීත්වය ගැන උදේනි අයියා මොන වගේ අදහසක්ද දරන්නේ කියලා දැනගන්න කැමතියි. එතෙන්දී මල්ලි අද රෝණ සහෝදරයා 60 ගණන් වල ජනතාවට කතා කරපු ප්‍රශ්න ඊටත් වඩා බරපතල සහ වඩාත් සංකීර්ණ විදිහට එදා හිටියට වඩා විශාල ජනගහනයක් අද රටේ ඒ අයට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ වකවානුවේ තිබුණට වඩා දහස් ගුණයකින් ජාත්‍යන්තර බලපෑම් අරමේ උතුල මේ මේ අපි ජීවත් වෙච්ච මේ මනරම් දිවයින විනාශය කරා තල්ලු වෙමින් යනවා. ඉතින් මේ වගේ මේ වටපිටා මේ වගේ තත්ත්වයකදී මේක වෙනස් වෙන්න ඕන. මේ තියෙන ධර්මතාවයන් හැම එකක්ම වෙනස් වෙලා පොදුවේ හැම මිනිහෙකුටම යුක්තිය හා සාධාරණත්වයේ ඉෂ්ට වෙන සමාජයක් ලංකාව බිහි වෙන්න ඕන. ඒකට පෙරමුණ ඒක ඒ කටයුත්තේදී ඒකට ජනතාව සම්පූර්ණයෙන් ජනතාවට නායකත්වය දෙන්න පුළුවන් මේ විදිහට තරුණ පරපුර ඉස්සරහට ඇවිල්ලා මේ රට හදන්න බාර ගන්න ඕන. මේක හැමදේම විශාල දූෂිතයට අපරා මේ ආයුක්තියට බර වෙච්ච රටේ සම්පත් සුරා කරන මේ ක්‍රමය මෙතනින් එහාට ඉස්සරහට යන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට දැන් අපේ ජීවිත කාලය තුළ අපි ඉතින් මැදිහත් වුණා. අද ජීවත් වෙන තරුණ පරම්පරාවේ ඒවට නායකත්වය දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඊළඟ පරම්පරාවට අනාගතයක් නැහැ. ඒක නිසා මම හිතනවා මේ වැඩ කොටසට ඔවුන් දෙන නායකත්වය මේ මම අගය කරනවා. ඉතින් උදේනි අයියේ උදේනි අයියාගේ මේ උතුම් ප්‍රාර්ථනයත් එක්ක මම හිතන විදිහට මේ සම්පූර්ණ කතාව මේ විදිහට විද්‍යුත් මාධ්‍යයක් සමග උදේනි අයියා හෙළි කරන්න ඇත්තේ පළවෙනි වතාවට. ඒ හෙළිදරව් කිරීම කරන්න අප කෙරෙහි තබපු විශ්වාසයට බොහොම ස්තුතියි. ජීවිතය සාර්ථකම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අයියේ. Thank you.